බෝන් වකම් බැටු හැපිබේියන් මියෝටප් නල් අදවස මේ විඩියකත්තෙක් එකතු වෙලායිඉනවාල හැමෝම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. මම මීට කලින් වීඩියකක්ෂයා කරලා තිබුණා නවතුනෝ සබවීම නැවතල බාගන්නට ගෙදරදීම හදාගන්න පුළුවන් ඩ්‍රික් එකක් ගැන ඒවඩියකට ලැබුණු ප්‍රතිචාර ගැන මම ගොඩක් සත්තුට වෙනවා ගොඩක්හාය ඒ හෝම් රිෙමිඩියක ට්‍රයි කරල තිබුණාඒ වගේ මේ ඩිය ගොඩාක් දෙනා අතරේශයා කරලා තිබුණා ලයි කරලා තිබුණා විශේෂෙන්ම තමන්ගේ අත්දැකම් ගැන කමෙන්ට කරලා තිබුණ ඒ හෝම් රිෙමඩියක ්‍රයිකරපු ගඩක් සහෝදරියන් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලබුණ කියල සඳහන් කල්ලා තිබුණ ඒ විඩියෝලෙන්ක එක ම ඩිස්ක්‍රපෂන් බක්ේ මෙශන් කරන්න ම අට පොලුවනඒ විඩියක බලන්න. සමහර සහෝදරියන් සඳහන් කල්ල තිබුණ ඕවන් ඒ හෝම් රිෙමිඩියක ්‍රයි කලාට ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල ලැබුණන නැහැ කියලා ම හිතු තත් හෝම් මඩියක් ඔයා හැමෝත් දෙක්ම ශයාාරමු කියලා නැවතුනු ඔසපවීම නවතල බාගන්න එහෙමත් නැත්නම් ඔයාගේ ප්‍රමාධුණු ඔසප්වීම ඉක්මන් කරගන්න විඩියකට යන්න කලින් ආදරෙන් මතක් කරවා ඔය තවමත් හැපි න්ම මිය චනල්ෙ සබස්කටඩ් කරල නැත්නම් තැම සබස්කර් කරලා ලළඟතියනෙ බෙල්ලයිකන එකත් කලික් කරලා ඔල්කේන බට්න එකත් කලික් කරන්න එතුකට මම විඩියකක්ෂයා කරපු ගම ඔයට නෝටිෆිකේෂණ එකක් ලැබෙනවා. අපි බාලමු මේ ඩ්‍රීංක එක ප්‍රපා කරගන්න අවශ්‍ය කරන ඉන්ංග්‍රීඩියන්ස් මොනවද කියලා ඔයාට ඉතාමත්ම ලේසි මේ දේවල් හොයා ගන්න ගෙදර තියෙන දේවල්ම තමයි වටවර්්‍ය වෙන්නේ මේ ඩ්‍රීංක එක හදාගන්න ඔට අවශ්‍ය වෙනවා කෝප්ප දෙකක වතුර ප්‍රමාණයක් එ වගේම කොත්ත මල්ලි ඇට තේහැදි දෙකක් කුඩු කරගත්ත සූදුරු තේහැදිි එකක් ඒවාගේම අවසාන් වශයෙන්ට අවශ්‍ය වෙනවා හකුරු කෑල්ලක් නැත්නම් කුඩු කරගත්ත හකුරුස්වල්පයක්. අපි දැම් බලමු මද්‍රිං එක කොහොම දහදාගන්න කියලා භාජනයකට කෝප දෙකක ප්‍රමාණයක වතුර එකතු කරගන්න, කෝප්ප දෙකක් කිව්වම මේ පින්තර පෙන්නල තියෙන විදිහයට පොඩි කෝප්ප දෙකක වතුර ප්‍රමාණයක් අරගන්න. අපි සාමාන්‍යයෙන් ගෙදර තේබෝන කෝප තියෙන ඉතින් ඒවාගේ කෝප්ප දෙක වතුර ප්‍රමාණයක් මේකට එකතු කරගන්න, වතුර එක රත්කරගන්න වතුර උතුරගන එනකොට එකයන්නේ බුබුලු දාගන එනකොට මේකට එකතු කරන්න කොත්තමල්ලි ඇට තේ හැඳ දෙකක්. ඒකම එකතු කරගන්න කුඩුකරගත්ත සූදුරු තේහැන්දක් සූදුරු ඇට එකතු කරගන්නත් පුළුවන් හැබැයි කුඩු කරගත්ත සූදුරු එකතුකරගන්න එක තමයි වඩාත් සුදුසු. මේ කොත්තමල්ලි යටයි සූදුරු කුඩුයි එකතුකරගත්තයිම් පස්සේ ලිපේගිදර, හොඳටම අඩු කරන්න එකයන්නේ ලෝෆලේම් එකේ තියාගෙන තම්බගන්න එක කියන්න විනාඩි පහක් හයක් අතර කාලයක් ඔට පුළුවන් මේක තම්බගන්න. එකතු කරපු වතුරකෝප්ප දෙකක ප්‍රමාණය වතුර කෝප්පයකට එනතුරු හිඳෙන්න්න තම්බගන්න. ඉට පස්සේ ලිප ෝෆ් කරලා මේ පාජනය පියනෙකින් වහලා නිවෙෙන් අරින්න මේක ඇල් වතුර වෙනකම් නිවෙෙන් අරින්න එපා සාමාන්‍යයෙන් තේබොන රස්නය ප්‍රමාණයට නෙවනම ඇති. ඉන් පසු කොත්තමල්ලි ඒවගේම සෝදිරුකුරජික පෙරලා මෙ පානය කෝප එකට එකතු කරගන්න. අවසානයේද කුඩුකරගත්ත හකුරු තේහැන්දක් මේ පානයට එකතු කරලා, හොඳින් කලවම් කරලා බීමට ගන්න. මේ පානයේ බීමට ගන්න ඕන වෙලාව උදැස්සන හිස්බඩ කෝප් එක ප්‍රමාණයක් බීමට ගන්න, ඒවාගේ රාත්‍රිකාලයේ නින්දට පෑබාගිකට පෙර කෝප එක ප්‍රමාණයක් බීමට ගන්න මේ ද්‍රීංකික බිුවන් පස්සේ පිරිියත්ස් හැදන වෙලාව කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් පෙනවා සමහර කාන්තාවන්ට මේක බීලා පැෑබාගයක් පැයක් ඇතුළතදි හැදන්න පුළුවන් සමහරක් අයට පෑ විසි හතරක් ඇතුළතද සමහරක් අයට පැෑ හතලිසටක් ඇතුළතදී හැදෙන්න්න පුළුවන් මේ ඩ්‍රි එක බොන්න පටන්න අරගෙන ඔයාට ඔසත්වීම සිද්ධ වනයින් පස්සේවාට පුළුවන් මේ ඩ්‍රිංක එක බොන එක නතර කරන්න. ගොඩක් සහෝදරයන් අහන ප්‍රශ්නයක් තමයි මේ ්‍රීං එක කොච්චර කාලයක් බොන්න ඕනිද කියන එක ඔයාට ඔසපවීම සිද්ධ වනතුරු සතියක් දෙකක් වනත් මේ ඩ්‍රීං එක බොන්න පුළුවන් සහෝදරයන් සාමාන්‍ය නසන තවත් ප්‍රශ්නයක් තමයි මේ ්‍රීං එක එක වතාවක් බිවෝත් ඇතිද හිමත්නත්නම් හැම මාසකදීම ඔසපවීම සිද්ධ වන පිණිස මේේඩ්‍රයෙන්න්ක් එක බොන්න ඕනද කියන එක. මේ ඩ්‍රීන්ක් එකින් සිද්ධ වෙන්නේ ඔසප්වීම උත්තේජනය කරනක විතරයි ඒ නිසා ලබන මාසේ ඔසපවීම ප්‍රමාදනම් ආයෙත් මේඩ්‍රෙන්න් එක බොන්න සිද්ධ වෙනවා. ඔයායට තියන්නේ අක්‍රමවත්ව සප්චක්කරයක් නම් ඒක ක්‍රමවත් කරගන්න ඔයා ොළුවන් සිටත් සයිකලිම් ෆලෝ කරන්න මම වීඩියෝ ලෙන්න්ක් එක ඩිස්ක්‍රපෂණ එක සඳහන් කරන්නම්. මේ ඩ්‍රිංක් එක මම සඳහන් කළ ආකාරයට දවසට දෙවරක් බොන්න පටන් අරගෙන පැහතුලිසටක් ඇතුළතද ඔයටට ඔසපවීම සිද්ධ වනේ නැත්නම් ඔය කළ යුතු තවකාරණ කේපයක් මම සඳහන් කරන්නම් දිනපතා අවම වශයෙන් එක් වතාවක් ව්‍යායම් කරන්න. ඉඳුණු ගස් ලබූ ඉඳුණු අන්නාසි වගේ දේවල් ආහාරයට ගන්න. ඒ වගේම විශේෂයෙන්ම තල අග්ගල ආහාරයට ගන්න. හොඳින් වතර බොන්න මේ ඩ්‍රිංක එක බොනවා කියලා වතුරබොන එක අඩු කරන්න එපා හොඳින් වතරබොන්න අවසානම දේ තමයි ස්ට්‍රෙස්වැෙන් එපා පැයහයක් අටක් අතර කාලයක් හොඳින් නිදාගන්න මේ ඩ්‍රිංක එක බොන අතරම මේ කෙව්ව දේවල් ඔයා ෆලෝ කලොත් නැවතුුණු ඔසප්පීම එහමත් නැත්නම් ප්‍රමාදුණු ඔසප්වීම ඔයාට නැවත ලබාගන්න පුළුවන් බොහෝ සහෝදරියන්ට මතුවන තවත් ප්‍රශ්නයක් තමයි ප්‍රක්නන් වෙලා ඉන්න කෙනෙක් මේ ඩ්‍රිෙන්ක් එක බියව්වොත් මොකක්ද වෙන්න කියන එක. මේ ට්‍රින්ක් එක සයි ිෆෙක්ස් නැති ඩ්‍රිංක් එක කොත්තමල්ලි සූදුරු වැනි දේවල් කලලයකට හානියක් සිද්ධ කරන්න එනහැ. විශේෂෙන්ම මේ කිව්ව ප්‍රමාණවලට බියව්වෝත් කලලයකට හානියක් සිද්ධ කරන්න එනහැ එක අනවා ප්‍රක්්නන් වෙලා හිටියත්ඔගේ කලලයට කිසිීම හානයක් සිද්ධ කරන්නඉනැහැ. එහෙත් අවවාදයක් හැටියට මං ඔයාට කියනවා. ඔයා ළඟකදි විවාහුණ කෙනෙක් නම් ඔයා ප්‍රක්නන් වෙන්න බලාොරොත්තුවවෙෙන් ඉන්න කෙනෙක් නම්. එහෙමත් නැත්නම් ඔයා ප්‍රග්නන් කියල ඔයාට සැකයි නම් ඔයා මේඩ්‍රීංක් එක බොන්න කලින් ප්‍රෙක්නන්සි ටෙස්ට එකක් කරලා ඔය තහවුරු කරගන ඉන් පස්ෙබොන්න ඔයා ප්‍රගනන් නම් ඔයා මේඩ්‍රිංක් එක බොන්න එපා. මංහිතනවා මේ වීඩියක යට ොඩක් ප්‍රයෝජනවත් වනා කියලා. ඔයාගේ අහළුවන් සහෝදරියන්න එක් මේ වඩියක ශයා කරන්න අමතක කරන්න එපාඒවාගේම මේඩ්‍රෙන් එක ට්‍රයි කරලා ඔයාගේ අත්දැකම් මතක ඇතිව කමෙන් සෙක්ෂන් එක කමෙන්න්් කරන්න ඒක මේ වඩියෝස් බලන අනිත් සහෝදරියන්ටත් ගොඩක් ප්‍රයෝජනුවත් වේවේ. තවත් අලුත් විඩියෝවකින් ඔග ළඟ මුොනැකැහැන්නම් හැමෝම පරිසෙමෙන් ඉන්න ගොඩ්ලසයෝ.